අහසින් පොළොවට වැටෙන මහවැස්ස දැන් ටිකෙන් ටික අඩු වෙලා ජලයෙන් යටවෙච්ච සමහර තැන්වල ජලය ටික ටික බැහැගෙන යනවා. ඔන්න ඊළඟට තමයි ආපදාවේ දෙවිනි වටේ පටන් ගන්නෙ. ඒකේ ලොකුම ප්‍රහාරය තමයි ඩිංගු. කොහොමත් ලොකු වැස්සකට පස්සේ අපේ රටේ ඩිංගු රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වාර්තා පොත් අලුත් වෙන්නේ රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා. මේකටත් ඉතින් මදුරුවන්ට වඩා වග කියන්න ඕනේ ඔබත් මමත් කියන එක අමතක කරන්න බෑනේ නේද? අපි එළියට විසිකරන යෝගට් කෝප්ප, පොල් කොම්බ, පොල් කටු, ටින් මේ ඔක්කොම ඩෙංගු මදුරුවට උගේ නිවහන් හදන්න දෙන හවුසින් ලෝන් එකක් වගේ. අපි දන්නවා ඔබත් මමත් ඒ දේවල් හිතලා කරන්නේ නෑ. හැබැයි ඒකේ රිටර්න් එක ආපහු එනකොට අපිට හිතන්න වෙලාවක් ලැබෙන්නෙත් නෑ. ඔබ දන්නවද මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට ඩෙංගු රෝගීන් 38,000ක් වාර්තා වෙලා තියෙනවා කියලා. ඒ අතරින් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙලා. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ඔබ අවට පරිසරය පිරිසිදු කරගන්න කී කියා රේඩියෝ එකනුයි රූප පෙට්ටියනුයි උදේ ඉඳන් රෑ වෙනකන් කෑ ගහලා කිව්වත් වැඩක් නැහැ කියලා හිතෙන්නේ අපේ රටේ මිනිස්සු සමහර තැන්වල කන් ඇහෙන්නේ නැහැ වගේ වැඩ කරනකොට. ඩෙංගු දින, ඩෙංගු සති, ඩෙංගු වැඩසටහන්, ඩෙංගු පාගමන් අපේ රටේ වැහි වැහැලා. ඒ තවමත් ඩෙංගු මදුරුවා වැඩ. අපේ මිනිස්සු ඌට මාර සපෝට් එකක් දෙනවා. තමන්ගේ ගමේ නිවසක ඩෙංගු නිසා දරුවෙක් මිය ගියොත් සමහර මිනිස්සු හිත හදා ගන්නවා අම්මෝ අපේ දරුවන්ට හැදුනේ නැහෙනි කියලා. එහෙම හිතලා මේ අඥානියෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව තවමත් ඩෙංගු මදුරුවා බෝ කරන්න වැඩ කරනවා. ඔවුන්ට තේරෙන්නේ නැතුව ඇති ඔවුන්ගේ කෙනෙක්ටත් ඩෙංගු මදුරුවට විඳින්න කිසිදු වාරණයක් නැහැ කියලා. ඒ නිසා අපි ඔබෙන් අහන්නේ ඔබ මේ දේ අවබෝධ කරගන්නට මේ තරම් කල් ගන්නේ ඩෙංගු මාරයාගේ අදුරු හෙවණැල්ල තමන්ගේ නිවසටත් වැටෙන කන්ද?